කට්ටිය දැන් ප්‍රසිද්ධිය කියන්නේ සමහර කියන්නේ නැතුව ඇති පෞද්ගලිකයද කියනවා. මතක ඇති 3-4 දැහැන් වැඩි කරන මොකද වෙන්නේ? කවදාවත් නැති වර්ගයේ ශරීරයේ සුද්ධි ක්‍රියාකාරීත්වයක් කරන ගන්න බඩ යන ගන්නවා. මේ බූස් මොෂන්. ඇයි ඒ? අර ශරීරයෙන් ගැලවිච්ච අපද්‍රව්‍යෙට මොකද වෙන්න ඕන? අතීත නාම රූප ටික ඒවා අයින් වෙන්න ඕන. අයින් වෙන්නේ නිකන් ක්‍රමයක් නෑ. එකම ක්‍රමය මොකද්ද? අපි මේ බහිස්සය පද්ධතියට අයින් වෙන්න ඕන. එතකොට ඔය හතර දහයෙන් වැඩි සියලු දෙනාගේ අධ්‍යක්ෂකමක් ඇති එක දවසක දෙකක් විතර දිගට දිගට බඩ යනවා. එහෙම කියන එක සම්මුද සුද්ධ වෙනවා. තේරෙනවනේ? ඉතින් එතුමේ කියන ශාරීරික සුද්ධි ක්‍රියාවත් එක්ක අර දෙපිට ආතරයි රෝගෙ කොහෙන් ගියද කියන්නේ නැහැ. දැන් මම මෙහෙම වැඩ කරන්න බලන්න හදිසිය. මම දැන් මෙතන ඉන්න ඇත්තන්ට කියනවා හොඳයි අපි භාවනා කරමු. දැන් හැමදාම බණ ඇහුණාද භාවනා කරමු. කියලා කියන ස්පියා ගන්න කියලා. මොකාකාරයක හුස්මේ හිත රඳවා ගන්න කියලා කියනවා. හා ප්‍රථම ධානය අදිෂ්ඨාන කරගන්න. හා ප්‍රථම ධානය කියලා අදිෂ්ඨාන කරන්න කියලා. දැන් මේ ඉන්න කෙනා කොහොමද? මොනවත් කරගන්න බැරුව ඉන්න කෙනෙක්. හොඳට කේලම් කිය. හරිද? කාම ලෝකේ කාමා මිස ලෝකා මිස වට්ටා මිස ඔක්කගෙම නෑවිලා ඉන්න කෙනෙක්. හරිද? එහෙම ඉන්න තැනත්තාට දැන් ප්‍රථම ධ්‍යානය අදිෂ්ඨාන කරගන්න ගියමත් අමුතු දේවල් වගේක් වෙනවා. නැතුව නෙවෙයි. සමහර අය එක එක පරිසරවලට ඒ මානසිකාරය හිමින් යම් කිසි ක්‍රමවේදවල අරගෙන යනවා. ඒ වගේ මෙතනත් මොකද වෙන්නේ? ප්‍රථම ධ්‍යානය කියනකොට මේ මොකද්ද? නිකන් කොහෙට හරි තැනකට නෙවෙයි, කොහේ හරි මේ ශරීරේම කොහෙට හරි එක තැනකට හිත යොමු වෙලා මොකද වෙන්නේ? යම් කිසි මොකද්ද වෙනසක් දැනෙනවා. මොකද්ද වෙනසක් දැනෙනවා? ඒක වෙච්ච කෙනා දන්නෙත් නැහැ. ඒක ධ්‍යානංග හොයන්නත් නැහැ. අන්න ඒ තැනත්තා මුලාවටපත් වෙනවා. මං ප්‍රථම ධ්‍යානයටපත් වුණා කියලා. දැන් අර කේලංකී කිහිටිය නාඩගම් කරපු රිටේ කෙනා ගෙදර යන්නේ මොන ලාභියෙක් වෙලාද? ධ්‍යාන ලාභියෙක් වෙලා. හරිද? ඒ මදිවට ඊට පස්සේ කියලා දෙවෙනි ධ්‍යානෙට යන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඒ මදිවට කියනවා තුන්වෙනි ධ්‍යානෙට යන්නත් කියනවා. ඒකල පුදුම කතාවක් කියනවා. හරිද? තුන්වෙනි ධ්‍යානයේදී අනිවාර්යයෙන්ම නාම රූප නිරුද්ධ වෙනවා අය. නාම රූප නිරුද්ධ වෙනකොට මොන සෝවන් නෙවෙයි කියන්නේ නාම රූප නිරුද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම බඩබුරුල් වෙනවා අය කියලා දොන්න මේ ළඟදි කවුද එක්කෙනෙක් කියලා මගෙන් ඇවිල්ලා කට්ටිය අහනවා මේ මොකද්ද මේ අනිවාර්යයෙන්ම එහෙම වෙනවා කියලා තුන්වෙනි ධ්‍යානයට ආවනම් නාම රූප නිරුද්ධ වෙනවා මෙහෙම වෙනවා කියලා. ඉතින් මේ මොකද්ද මේ වෙන්න යන්නේ? ඇයි මේ අපි මේ ශාසනය පටලවා ගන්න හින්දා නේද? මෙහි තියෙන අර්ථ දැක්කින් දුටු පමණින් යමක් අර්ථ දක්වන අපි නම් බොහෝ කාරණා තමන්ට දැනෙච්ච විදිහට අර්ථ දක්වන්න යන්න හොඳ නැහැ නේද? ඒකට බොහෝ කාරණා එකතු කරලා බලන්න ඕනේ. ඒක දැනකින් විතරක් යම් අදහසක් ගන්න හොඳ නැහැ. මේකේ මොකද්ද හදිස්සියක්, මොකද්ද කලබලයක්? මේක අර්ථ දක්වලා නේද පුදුම අර්ථ දක්විදි ඒව බලනකොට. හරි, මේ වචන ඔක්කොම කඩන්න පටන් අරගෙන කැමැති විදිහට කඩනවා. කෑරි කඩලා අරගෙන, හරි, මන් දන්නේ මට මතකත් නෑ පටිච්ච කියන එක ඔන්න කළා. පටි ඉච්ඡද මොනවද මන් දන්නේ නෑ. හරි, කැමැති විදිහට එක එක නේද? හරි භයානක වෙනවා කඩන එක. ඇයි අපේ නමක් නිකන් කඩලා බලන්නකෝ. සමහර විට අසභ්‍ය වචනයක් එන්නත් පුළුවන් කඩලා බැලුවොත්. හරි වැඩේ එහෙම උනොත් එන්නේ නේද? එතකොට එහෙනම් අපි පොඩ්ඩක් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේ අර්ථ දැක්වීම කියනවා මෙහෙම කරන්න හොඳ නෑ. ඒ වගේ අර අවුරුදු 12ක් තිබෙන ආතරයිටිස් රෝග ආතරයිටිස් ඇද්ද කොහොමද? කොහේ හරි ඔබතුමීක මම දන්නේ නැහැ මොකක් හරි නොවිසින්දේ ප්‍රශ්නයක් මූලික කරගෙන ප්‍රශ්න මොකද්ද දන්නේ නැහැ. නිරන්තරයෙන් දිගට කොහේ හරි රාගදේශමෝ වඩලා මතකද ඕරා එකේ නිල් රතු කහ මේ මැටීරියල් ඕරා ෂු කියන්නේ මොනවද? ෆෝටෝන ෂු කියන්නේ පදාර්ථ. ඒ පදාර්ථ ධාතු නිරන්තරයෙන් විහිදලා ඒවාර අපේ තියෙන ජොයින්ට් වල ඔක්කොම බ්ලොක් වෙනවා. ඒ විඥානපත්‍ය නාම රූප. විඥාන නැත්නම් නාම රූප නැහැ. තේරෙන්නේ? දැන් මේ භාවනාවේ මොකද ගන්නේ? අවිද්‍යාව සංකාර සංකාරද විඥාන නිරෝධෝ. විඥාන නිරෝධ නාම රූප
නිරෝධයි. නාම රූප බැහැර තිබිච්චේ ඔක්කොම මොකද වෙන්නේ? පිහිටන්න ක්‍රමයක් නැහැ. අන්නර නාම රූප නිරෝධය ඇතුලේ අර නාම රූප දහඩියෙන් ජරාවෙන් ඔක්කොම මල මුත්තා වලින් ගැලවිලු යන්න ගන්න සුද්ධ වෙනවා. මේ කය සුද්ධ වෙනවා. ඒ කට්ටිය දැන් ප්‍රසිද්ධිය කියන්නේ සමහර කියන්නේ ඇති පෞද්ගලයද කියනවා. මතක ඇති 3-4 දැහැන් වැඩි කරන මොකද වෙන්නේ? අවදාවක් නැති වර්ගයේ ශරීරයේ සුද්ධි ක්‍රියාකාරීත්වයක් කරන ගන්න බඩ යන ගන්නවා. මේ ගූස් මෝෂන්. ඇයි ඒ? අර ශරීරයෙන් ගැලවිච්ච අපද්දවිට මොකද වෙන්න ඕන? අතීත නාම රූප ටික ඒවා අයින් වෙන්න ඕන. අයින් වෙන්නේ නිකං ක්‍රමයක් නෑ. එකම ක්‍රමය මොකද්ද? අපි මේ බහිස්සය පද්ධතියට අයින් වෙන්න ඕන. එතකොට ඔය හතර දහයෙන් වැඩි සියලු දෙනාගේ අධ්‍යක්ෂකමක් ඇති එක දවසක දෙකක් විතර දිගට දිගට බඩ යනවා. එහෙම කරනකොට මොකද සම්මුද සුද්ධ වෙනවා. තේරෙනවනේ? ඉතින් එතුමේ කියන ශාරීරික සුද්ධි ක්‍රියාවත් එක්ක අරදිපිච්ච ආතරයි රෝගෙ කොහෙන් ගියද කියන්නේ නැහැ. මගෙත් එක කතා කරනුන් වහන්සේ මට ආශිර්වාද කරා. මම ඒකත් කියනවා. මම දැහැසින් දැක්කා උන්වහන්සේ අත මෙහෙම කරනකොට ටෝච් එලියක් ගහනවා වගේ උන්වහන්සේගේ අතින් සුදු පාට ලාල් බහට ලොකු කිරණක් ඇවිල්ලා මගේ ශරීරය වහගෙන මේ ඒකාන්තයෙන් මේක ආලෝකවත් වෙනවා. මම මගේ දැහැසින් දැක්කට හරි සතුටුයි. මම මේ සතුටු සිතින් මම මේ කියන්නේ. මේ අධ්‍යයනයේදී අපි යොදා ගත්තා යක්ෂණියන්, මල යක්ෂණියන්, ප්‍රේත, භූත කොටස්. එතකොට ඔවුන්ගෙන් අපි විග්‍රහයක් ගත්තා. නුඹලා කොහෙද ඉන්නේ? කවුද? මොන ලෝකෙන් ආවද? කවුද අපේ ඥාති හිතවත්තු, යාළුවෝ, මිත්‍රාදීන්ද? එහෙම නැත්නම් පිටසක්වලදී ආපු ජීවිවලු. එතකොට මෙන්න මේ ගැන කරපු කතා බහ, ඔවුන් සමග කරපු සාකච්ඡාවක් තමයි මේක තියෙන්නේ. මේකද තියෙන්නේ. එතකොට මේකෙදි මම යොදා ගත්තා පාරම්පරිකව ලංකාවේ තිබිච්ච ක්‍රම ශිල්පයක් වෙච්ච තොවිලේ කියන එකේ තිබුණු විද්‍යාත්මක මූලධර්ම. එතකොට අපි තොවිලේදී කරන්නේ යම්කිසි ආතුරේකට ලෙඩෙකට යම්කිසි කෙනෙක් වැහිලා කෑකෝ ගහලා දඟලලා මහා විනාශ කරන්න යනකොට අපි ඔවුන් ගහනවා අපිට මොනවද අවශ්‍ය කියලා. අන්නේ අවශ්‍ය දේ දීලා ඔවුන් වෙතින් නිරපල දානවා. මම බුද්ධ පුත්‍රයෙක් කියලා පේනවද? හාකෝ. ඈ? පේනවනේ. ඇයි ඊයන් හදනකොට මේ පිච්චන හදනවා කියලා එන්න බෑ කියලා. වරන්දයි මේ මහා දුක්ඛණයෙන් මිදිලා හොඳ ජීවිතයකට මේ අපි පවතින ජීවිතයේ මරණය දක්වා මරණය මතුත් හොඳ ජීවිතයකට යන්න ක්‍රම ශිල්පයක් කොහෙද තියෙන්නේ? අන්න ඒ සියල්ල ආගම් ඇතුළේ සියලු මාර්ගම් ඇතුළේ තියෙනවා.